දෙදස් විසි තුන අසියන පුසලන ක්‍රිකට් තරගැවලියේ සුලංකව මුූහල දුන්න මුල්ම තරන්ගේ කඩුලු පහකින් චරයගන්න සමත්තු වනා. ඒ බංගල අදේශ කණ්ඩයීමට එරෙහිෙවයි. මේ වීඩියෝගෙන් අප්‍රියත කතා කරන්නේ තරගේ ශ්‍රලංකව දෙෙසට හර ඔපු ටනිින්ම් පොයින්් එක්ගන්න හැඳඉන්නමහ. මනර පල් කලේ ජාතන්තරල් ප්‍රඩංගන පැතිමේත් තරන්ගේ කාසේ වාසයේ දිනාගත්ත බංගලදේශ ක්ඩයම මොලින්ම පන්ඳුට පහරදින තීරණය කලා. පන්දුවර හලිස් දෙකයි පන්දු හතරකදි ඔවුන්ට ලබා ගන්න පුළුවන් නොනේ ලකුණු එකසිය හැට් හතරක් විතරයි. බංලදේශ කණ්ඩයම් වෙනුවෙන් නජිබුල් හොසෙන් සෙන්න්ටෝ ලකුණු අසු නමයක් ලබා ගත්තා. ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දුවයමක නිරතුුණු මතිෂ පතිරණ ලකුණු තිස් දෙකට කඩුළු හතරක් ලබා ගැන්න සමත්තුනා. ඒ වගේම මහි ස්තීක්ෂණ ලකුණු දහනමයකට කඩළු දෙකක් ලබාගෙන බංගලදේශ ඉනිම සුනු විසුණු කරදගන්න සමත්තු වනා. තිරෙනම ්‍රඩාර ්‍රී ංකාව පන්දවාර තිස් නමයකති කඩුළු පහක්වි තරක් දෙවි, ජයබ්‍රාහහි ඉලක්ක පසු කරයන්න සමත් වුණ. ශ්‍රීලංකාව වෙනුවෙන් චරිත් අසලංක නොදවිී ලකුණු හැට දෙකක් වගේීම සදිර සමරවි ක්‍රම, ලකුණු පනස් සතරක් ලබා ගන්න සමත්තු වුණ. ශකි බල් හසන් ශ්‍ර ලංකාක කණඩයමට දැඩි පීඩනයක් එල්ල කරමින් ලකුණු විසිනමයකට කඩුළු දෙකක් ලබා ගන්න සමත්තු වුණ. ඒත් ඒක තරගේ ජයග්‍රහණය ංගලා දේශය දෙසට හරවන්න තරම් ශක්තිමත්තු වුණේ නැ? ඒ රගේ ින් ට මොක්ද කිය ැලුවොත්තේම තරගේ ජයක්‍රානය ශ්‍රීලංකාවදසෙට හරවන්න සමත් වනු පදහන සාධක දෙකක් අපිට දකින්න පුළුවන්. එයි න එකක්තමයි මතිෂ පතිරනගේ අති විශිෂ්ට අන්ද මේ පන්දිඇවීම. තාමත් එක්දින තනග අදක මඩු ක්‍රඩකයෙක් වුණත් පන්දේ වේගේ පායිල්නය කරමින් පතිතිය ඉතා හොඳින් පවත්තා ගරමින් පන්දදිියොම කරන්න ඔහුට හැකිවුණ. එනිසා මතිීශ ලබාගත්තමේ කඩුලු හතර තරගේ වෙනස්කරපු ක්ු විශේෂී සාධකයක්. ශෂම එතනැද ශකී සහ sz්ිරග කඩළු දෙක දදාවාගනීම ుලංකාවට ජය ග්‍රහන ීරණය කරන්න ලකු බලපෑමක්కుුණ. අනිතක තමයි సදිර සමර විప్්‍රම සහ චරිත් අසනංක හතරවැනි කඩුල්ල වෙනුවෙන්, පවත්තපු අගනා සදතාවය. సుලකා කඩෑේ కඩలు තු ක් ලకుුණ හතරිස් තුනකට ිඳ වැටින තියෙදදි, දිරසාහ අසරංක හතරවැනි කඩල්ල වෙනුවෙන් ලකුණු ැත්ත අටක ොඳ සමදතාවයක් ගොඩනගුව. මෙතනති සදිය ඉතාම ඉව සීමෙන් සහ ංලාදේශක්හණ්ඩයේ පන්දිවනන්ගේ උපක්‍රම හඳුන ගෙන ඉතාම හඳින් පන්දුවට මුොහුණ දුන්නා. අනෙක් පැත්තෙන් චරිත් අස ලංක මුලින් ටික්්පේඩනය පඳුවට පහර දුන්නත් පස්සෙ දුරල පන්දු හඳුන ගෙන තා හඳින් ලකුණු ලබා ගන්න කටයුතු කළ. එඇන් නිසාම ශුලංකා කණ්ඩෑමට ටිකටික ලලාක්කයට ලංඟා වෙන්න හැකියාව ලැබුණ එනිසා පුද්ලිව හිතන්නේ මෙ තරගේ දිශාව වෙනස් කරලා සුලංකාවට ජය ග්‍රහණය ීරණය කරපු ටර්නිිම් පොන්ටක තමයි සදීරගේ සහ අසලංකගේ සමධතාවය කියලා මොකද ංලලාදේ පන්දදිවනන්ගේ පීඩනයෙක් සුලංකාවේ තවත් කඩුල්ලත් දෙක් ලකුණු හැත්තප පහට අඩුවෙන් බිඳවැටුනම් සමහරරිවිට තරගේ ජය බංගලා දේය හිමිකරගන්නත් ඉඩ තිබුණා. ඔබ හිතන දිිල තැනගේ ටර්නිින්ම් පොයින්්කමොකක්ද ඔබ පුලුවන් පහලින්ක්කමෙන්ට් කරන්න. න්න. <Gayman>